යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ඇසුරෙන් කරන පර්යේෂණාත්මක වැඩසටහනේ ඔන්න තවත් පියවරක් තබන්න සූදානම්. අපි විවිධ දේවල් කතා බහ කරනවා. ඒ සියල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබේ අපේ ජීවිතවල සතුට සාර්ථකත්වය. ඒ සතුට සාර්ථකත්වය නැති වෙනවා නම් ඒ සතුට සාර්ථකත්වය වැඩි දියුණු වෙන විදිහ අපි කතා බහ කරනවානේ. ඔන්න අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ යාගිනී ගුරු මෑණිය හොයාගෙන. යාගිනී මෑණියොත් එක්ක බොහෝ දේවල් කතා කරන්න සූදානම්. ඒ වගේම ඔබට කියනවා වැඩසටහන අවසානයේදී විශ්වයේ ආකර්ෂණ ඔබේ ජීවිතයට ළඟා කර දෙන්න නැත්නම් රූමත් බව වැඩි කරන්න කඩවසම් බව වැඩි කරන්න විශේෂ යන්ත්‍රයක් පිළිබඳවත් අපි වැඩසටහන අවසානයේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. යාගිනී මෑණිය ආයිබෝවන්. ආයිබෝවන්. යාගිනී මෑණිය ඇත්තටම පුස්කොළ පොත් ඇසුරෙන් තමයි මේ ශාස්ත්‍රය සිදු කරගෙන එන්නේ. ඇත්තටම මොනවද මේ පුස්කොළ පොත් වල තියෙන්නේ? මේකේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ සෑහෙන වටිනා කියන පුස්කොළ පොත් ටිකක් තමයි හතරක් තියෙනවා මගේ ළඟ. සාමාන්‍යයෙන් ගොඩාක් අය මේ දේ දකින්න අඩුයි නේද? පරම්පරාවෙන් ලැබිච්ච දේවල් ටිකක් තමයි මගේ ළඟ තියෙන්නේ. මේකෙන් ගොඩාක් දුරට කරන්න පුළුවන් නිවාස ආරක්ෂා සම්බන්ධව සාමාන්‍යයෙන් කපන්න බැරි අනිවින කොඩි වෙන බන්ධන ඒ වගේ දේවල් කපලා ඉවත් කරන්න පුළුවන්. වශීගුරුකම් සාමාන්‍යයෙන් එක එක විදිහට ගත්තොත් නාම බන්ධන, රූප බන්ධන, වහල් බන්ධන වගේ දේවල් නීච කුල බන්ධනෙන් කරපුවාම කපන්න බෑනේ රොඩේ දහනින් කිව්වම. ඉතින් ඒ හැම දෙයකටම මෙතන තියෙන විශේෂ මන්ත්‍ර ගොඩාක් තියෙනවා. මෙන්න මේ පුස්කොළ පොත් ඇසුරු කරගනිමින් ඒවල තියෙන යන්ත්‍ර මන්ත්‍ර ඇසුරු කරගනිමින් තමයි ඔන්න ඔබේ ජීවිතයට සාර්ථකත්වය ඔබේ ප්‍රශ්න निराකරණය කරන්න යාගිනී මෑණිය කටයුතු කරන්න කියන කාරණාව සඳහන් කළා. ඇත්තටම යාගිනී මෑණිය කෙනෙක් හරදරයකටපත් වෙලා විපතකටපත් වෙලා ආවොත් මොන විදිහේ යාතු කර්මද ශාන්ති කර්මද ඔබතුමිය විසින් කරන්නේ? මම ගොඩාක් දුරට මගේ ළඟට එන අය ගැන පොඩ්ඩක් කියන්නම්. ගොඩාක් දුරට විවාහ වෙලා අමු සැමියන් අතර ජීවත් වෙලා ප්‍රශ්න ඇති වෙලා ඒ යාළ වගේ කොටසක් තමයි ගොඩාක් දුරට එන්නේ. ඉතින් ආන් ඒ අයට තමයි ගොඩාක් දුරට පිහිට වෙන්නේ. එතකොට භූමියේ සමහරක් විතර මලගිය ප්‍රාණ ගෑස් හැරිසරනවා. මාස 3ක් යනකොට ඒ ගෙදර ඉන්න බෑ. වළම් පෙරලනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් රසක් තියෙනවා. ඒ වගේ කරදරවලට තමයි ඉතින් මේ වගේ තැන් වලට එන්නේ. ඔන්න ඔබේ විශ්වාසය පදනම් කරගෙන මෙන්න මේ දේවල් ඔබට පුළුවන්කම ලැබෙනවා. යාගිනී මෑණි වගේ කෙනෙක් හමු වෙලා ඔබේ විශ්වාසය තහවුරු කරගෙන ඔබට ඉදිරි කටයුතු කරන්න. විශේෂයෙන්ම එතුමිය සඳහන් කරපු දෙයක් තමයි නිවෙස් වල ඇතිවන දෝෂ. අපි දකිනවා අලුතෙන් පදිංචි වෙච්ච නිවෙස් වල එහෙම නැත්නම් දීර්ඝ කාලයක් තියෙන නිවෙස් වල විවිධ දෝෂ නිසා ඒ gedara ඉන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. එවැනි කෙනෙක් ආවොත් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් යාගිනී මෑණිය? සාමාන්‍ය මං ඉස්සෙල්ලා බලනවා ඒ ළමයාගේ නම, ගම, ෆොටෝ එක, අවශ්‍ය කරන ඒ භූමියෙන් පස් ටිකක් ඒ අවශ්‍ය කරන හැටියට ඉල්ලනවා. ඒ තියෙන දේ මං අරගෙන බලනවා. බැලුවට පස්සේ පෙන්නුම් කරනවා මේ භූමියේ ඉන්න බැරි හේතුව මොකක්ද කියලා. එතකොට ඉතින් මට ගොඩාක් දුරට පිහිට වෙන්න පුළුවන් දේ තමයි භූමිය ආරක්ෂා කරලා දෙන එක මගේ වගකීමක්. ඒක මං හරියාකාරව ගත්තොත් මට ලොකු ගුරුනාස කෙනෙක් ඉන්නවා. එයා හරහා තමා මං මේ හැමදේම කරගෙන යන්නේ. ඇත්ත කතා කරන්න ඕනේ. ඒකයි මම මේ විදිහට කියන්නේ. එතකොට භූමියක් ආරක්ෂා කරනවා කිව්වහම අද ඉඳලා හෙට යන්න නෙමෙයිනේ. ඒක සදා කාලික අපි පෞල් ජීවිතේ ගත කරනවා වගේම දරුවෝ ඉන්නත් ඕනේ. ඉස්සරහට පැවැත්ම හොඳට තියෙන්න ඕනේ. එතකොට මලගිය ප්‍රාණ එක එක විදිහට ගස්ට නැති කරනවා. ගෙදර ඉන්න දෙන්නේ නැහැ. රැට නිදා ගන්න නැහැ. ඉතින් පුල්ටු ගඳ වගේ දේවල් එනවා. ඉතින් වළම් පෙරලන සද්ද ඇහෙනවා. ඒ වගේ ඇවිල්ලා කිව්වහම මාත් බැලුවහම මේ වගේ දේවල් තිබ්බම භූමියට ගිහිල්ලා නිවාස ආරක්ෂාව හරි ආකාරව හරි විදිහටම මම ඒක ඉෂ්ට කරගන්නවා. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාන් පස්සේ කිසියම් මුදලක් මේ වගේ දේවල් වලට වියදම්පත් කරනවා. නමුත් වෙන්නේ මේ මුදලත් අන්තිමට නැති වෙලා ඔවුන් තව තවත් අගාධයටපත් වෙලා පත් වෙන එක. ඉතින් ඇත්තටම කෙනෙකුට යමක් කරලා දෙන්න ඔබතුමියට හැකියාව තියෙනවද? සත්‍ය විදියටම කිව්වොත් සාමාන්‍යයෙන් මට ඒක විශ්වාස කරලා වගකීමෙන් මට කියන්න පුළුවන්. සෑහෙන දරුවෝ අඩාගෙන කතා කරනවා අපිට මේ අවශ්‍ය තැන් වලින් එක එක නොයෙකුත් පළාත් කියනවා. මම ඒක ප්‍රචාර කරන එක කියන්නේ සාමාන්‍ය මම කියන එක වැරදි නම් වශයෙන් මං ගම් වශයෙන් කියන්නේ නැහැ. ඉතින් ගොඩාක් අය කතා කරලා කියන්නේ මෙච්චර මුදල් ගත්තා, මෙච්චර මේ පළවෙනි පාර වැඩේ කරගත්තා, දෙවෙනි පාර ඊට වැඩිය වැඩි මුදලක් ඉල්ලනවා, සත්තු නිදහස් කරන්න ඕනේ කියනවා. ඉතින් ওই වගේ එක එක දේවල් වලට මුන්නේසරම් යන්න තියනවා කියනවා, කතරගම යන්න තියනවා. මං කියන්නේ දෙයක් කරනකොට කවුරුණත් කතා කරලා කාගෙන් වුණත් කොයි තැනකට වුණත් දේවස්ථානයකට කතා කරනවා
ඔයලා බලනවා නම් ඒ ස්ථානෙන් එකපාරින්ම අදුන් සාත්‍රෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාට යම්කිසි කරදරයක් තියෙනවා, ඒ කරදරයට එකපාරින් මුදලක් නියම කරලා ඒ අවශ්‍ය කරන කලමනා ටික අරගෙන එකපාරින් ඒකට නිදහස ලබා දෙන්න අපි දැනගන්න ඕනේ. ඒක ආයේ නැවත නැවත යව මඩව මඩව අපි මුදල් ගන්නවා කියන්නේ ඒක හරි සාත්‍රයටත් කරන හරි අවනම්බුවක්. ඒක හරියට වෙන්නේ නැහැ. ඔබතුමිය ගාවට කෙනෙක් ආවොත් යම් දෙයක් කරගන්න, ඒ දෙයක් කරලා දෙන්න අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවද? අනිවාර්යෙන් මං හොදින් හරි නරකින් හරි මට කරන්න පුළුවන් හයිය මේක. මම මේකෙන් කරලා ඔප්පු කරලා පෙන්නනවා. මං කටින් කතා කරන කෙනෙක් නෙමෙයි, ගොඩාක් දුරට මං වැඩ තමයි මගේ පෙන්නලා තියෙන්නේ. නිවසක් ආරක්ෂිත ස්ථානයක් බවට පත් කරගන්න එක හරිම වැදගත්. නිවසක් ආරක්ෂා කරන කාරණාව ඔන්න ඔබට පුළුවන්කම තිබෙනවා. ඔබේ නිවසේ, ඔබ ඉන්න තැන, ඔබ පදිංචි ස්ථානයේ, කාර්යාලයේ කිසියම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් යාගිනි මෑණි වගේ කෙනෙක්ව හම්බ වෙලා ඒ ගැටලු නිරාකරණය කරගන්න. අනික තමයි දැන් අපි ඔබතුමියකින් දැනගන්න කැමති අපේ විදේශගත ලාංකිකයෝ සමහරට තමන්ගේ පවුල ගොඩ දාන්න විදේශගත රැකියාවක නිරත වෙනවා. සමහරු අධ්‍යාපන කටයුතු වලට රැකියාවල නිරත වෙනවා. මේ අයගෙත් ගොඩාක් ප්‍රශ්න අපිට හඳුනා ගන්න ලැබෙනවා. එවැනි අයටත් පිළිසරණක් වෙන්න පුළුවන්ද? ඔව්, විදේශගත කියලා ලංකාවේ කියලා කොහේ හිටියත් සාමාන්‍යයෙන් කරදරයක් හැමෝටම පොදුයිනේ. ඒ ඔයාට වෙන්න පුළුවන්, මේ මට වෙන්න පුළුවන්. ඒ වුණත් මට පුළුවන් විදියට මට පිහිටක් වෙන්න පුළුවන් නම් ඒකනේ හිතට අවංකවම කියන්නේ. ඉතින් මම මෙහෙමයි, මට විදේශගත රටවල් වලින් වුණත් දරුදරී කතා කරනවා. ඒ කතා කරලා කියන්නේ මට මෙහි කරදරයි, ඉන්න බෑ මේ විදිහයි. එක්කෝ ප්‍රේම සම්බන්ධතා ප්‍රශ්න, ඉතින් ඔය වගේ ප්‍රශ්න රැසක් තියෙනවා. එකක් ගත්තොත් එක කාරණාවක් කියන්න බෑ, සෑහෙන දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් කිව්වා, මේවට ප්‍රශ්නවලට උත්තරේ තමයි මට මෙතනින් දෙන්න පුළුවන්. මෙන්න මේ ඉපැරණි පුස්කොළ පොත් ආශ්‍රය කරගනිමින් මේ ප්‍රශ්නවලට විසඳුම් අරගෙන ඉන්න සූදානම් කියන කාරණාව තමයි යාගිනී මෑණියෝ කියන්නේ. ජීවිතයේ විවිධ ප්‍රශ්න තියෙනවා. අපිට අධ්‍යාපනික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, පවුල්වල ප්‍රශ්න, විදේශගත අයගේ ප්‍රශ්න වගේම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් තමයි ධනය. තමන්ගේ නිවසට ආකර්ෂණය කරගන්න එක, මිල මුදල් අතේ ඇතිව ජීවත් වෙන එක. එහෙම අයටත් මොන වගේ දේවල් හරි මේ පුස්කොළ ආශ්‍රයෙන්, පොත් ආශ්‍රයෙන් කරන්න පුළුවන්ද? ගොඩාක් දේවල් මේකේ තියෙනවා. ඒ අවශ්‍ය කරන විදිහට ඔයාට මට ප්‍රශ්න යොමු කරන විදිහට සාමාන්‍යයෙන් මට ප්‍රශ්න කියන්නේ නැහැ. ගොඩාක් අය දැන් මේ විදාකාර දේවල් වලින් සත්‍ය කරන ස්ථාන, එතකොට මේක බොරුවක් කරගෙන යන ස්ථාන, ගොඩාක් දේවල් මත සෑහෙන මේක දැන් ඇත්තටම විකෘති වෙලා තියෙන්නේ. විශ්වාසය අඩු වෙලා මිනිස්සුගේ. විශ්වාසය අඩු වෙලා තියෙන්නේ. ඉතින් මම කාන්තාවක් විදියට, මම අම්මා කෙනෙක් හැටියට මට දරුවෝ වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන්. මගේ මේ කාලයත් එක්ක, මං ආපු දුරත් එක්ක මට දෙන්න පුළුවන් සහතිකයක් විදියට මිනිස්සෙකුට ආරස්සාවක් සූදානම් කරලා හෝ ඒ යාට ඒ දෙන මට එන ප්‍රශ්නත් එක්ක, මට ඉදිරිපත් කරන දේවලුත් එක්ක මට ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් කියලා මං දන්නවා. යාට සහතිකෙන් පොරොන්දු වෙන්න පුළුවන්. විශ්වාසයක් ඇතුව සතුට කියන දේ මට දෙන්න පුළුවන් කියන්නේ කිසියම් පාරම්පරික දැනුම් සම්භාරයක් එක්ක තමයි මේ වගේ গুপ্ত ශාස්ත්‍රයක් අනාගතයට අරගෙන යන්නේ. ඒවා ඉදිරියට රැකගන්න පරම්පරාවක මේ වර්තමාන පරපුර නෙමේ. ඉතින් ඒ අය කියන මේ දේවල් ආරක්ෂා කරගෙන මේ පෙරණි පුස්කොළ පොත්වල අඩංගු වෙන ශාස්ත්‍රය අනාගතයට ගෙනහිල්ලා මොකක් හරි දෙයක් වෙනවා නම්, සතුටක් යහපතක් සමාජයට වෙනවා නම් ඒක තමයි හරිම වැදගත් කියන කාරණාව. දැන් යාගිනී මෑණියොත් එක්ක අපි බොහොම දේවල් කතා බහ කළා. ඔබතුමියම මතු කරපු කාරණාවක් තමයි දැන් ඇත්ත මොකක්ද, බොරුව මොකක්ද කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. අපි සමාජ මාධ්‍ය දැක්කොත්, පුවත්පතක් දැක්කොත් අපි දකිනවා හැම තැනම වශී ගුරුකම් දවසින් පැයෙන් දෙකෙන් මේ දේවල් කරනවා කියලා. ඇත්තටම හරියටම ශාස්ත්‍රය කරන කෙනෙකුට එහෙම කරන්න පුළුවන්ද මෑණි? මේකයි පුතේ, දවසෙන් දෙකෙන් කරන්න බෑ. මේක වරු තුනක් යනවා. වශී ගුරුකමක් ගත්තොත් වරු තුනක් යනවා. ඒ මොකද වරු තුනක් කියලා එක පූජාවක් තියලා අපිට එකෙන් එක දෙයින් සාර්ථක කරන්න බෑ. සාමාන්‍යයෙන් කාලවකවානු ගත්තොත් රෑ 9යි කාල, උදේ 9යි කාල, එදිනදා රෑ 9යි කාල. එතකොට දවස් එකහමාරක් මෙතෙන්ට යනවා. එතකොට තුන්වෙනි දවස ගත්තොත් දවස් වරු තුනෙන් කිව්වොත් දවස් එකහමාරක්නේ. දවස් තුනක් මම ඒක බලනවා. හරියටම බදාද සෙනසුරාද දවස් ටික අරගෙන අවසන් පූජාවක් කියලා දෙකුත් තියෙනවා. ඉතින් ඒ හරි ආකාරව හරියට ගත්තොත් සමහරක් වෙනවා පෑයෙන් දෙකෙන් එක බොරුවක්. ඒක කරන්න බෑ, නිකන් මැජික් එකක්නේ ඒක. එතකොට මට මේ ටික ලැහැත්ති කරගන්නත් බෑ මං හිතන්නේ පෑයෙන් දෙකෙන්. නේ අවශ්‍ය කලමනාටික් ගන්න ඕනේ, ඒ ගෙනල්ලා මෙහෙ ලැහැත්ති කරගන්න ඕනේ, මල් ටික හොයාගන්නම අපිට විනාඩි 5-10 බෑනේ. එතකොට ඒක බොරුවක්.
ඇත්තටම ඒ බොරුව මොකක්ද ඇත්ත මොකක්ද කියන කාරණාව විශ්වාසය ගොඩනගා ගන්න කාරණාව ඔබ සතු දෙයක්. ඉතින් මේ විශ්වාසය තහවුරු කරගෙන ඔන්න යාගිනී මෑණියෝ වැඩසටහන ආරම්භයේදීම කිව්වනේ අපි හැමෝම කැමති තවත් කෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගන්න. ඉතින් තරුණියක් යුවතියක් නම් රූමත් බව වැඩි කරගන්න පුරුෂයෙක් පිරිමියෙක් තමන්ගේ පෞෂත්වය තමන්ගේ කඩවසම් බව වැඩි කරගන්න අකමැති නැහැ කැමති. ඉතින් එහෙම කෙනෙකුට විශේෂ යන්ත්‍රයක් තියෙනවා කියන කාරණාව යාගිනී මෑණිය කිව්වා. මම වගේම ඔබ සියලු දෙනාම කැමති ඉතින් මේ මොකද්ද කියලා දැනගන්න. මගේ ළඟ විශේෂ බලගතු සූර්යයක් කිව්වොත් ඒක පිළිගන්නවා. ඉතින් මේ මමත් පැලදගෙන ඉන්නේ. ඒ මොකද මටත් ඒ ආකාශනීය එතකොට සාමාන්‍ය ලෙඩ දුක් කියන ඒවා නිරෝගී මම කවුරුත් කැමති ඉන්නේ නිරෝගීව ඉන්න ලස්සනට ඉන්න නේ ලස්සනට ඉන්න හැමෝම කැමති. ඉතින් ගොඩාක් දුරට ලෙඩ දුක් වලටත් මේක සෑහෙන්න වටිනා කියන දෙයක් මේක මම ඔයාලට කලවලා දෙන්නම්. මොකද මේක මමත් පැලදිනවා. ඒ වගේම සෑහෙන්න මේ කට්ටියට මේක ප්‍රයෝජන වෙලා තියෙනවා ව්‍යාපාර කරන අයට. එතකොට ලස්සනට ඉන්න ඉන්න ඕන අයට. ඉතින් හැමෝම වගේ ගොඩාක් දුරට ඉල්ලන දෙයක් තමයි මේක මගේ. ඔන්න එතුමිය සම්බන්ධ කරගෙන එතුමියට දුරකථන ඇමතුමක් ලබා දීලා මුණ ගැහිලා කොහොමද මේ යන්ත්‍රය ඔබ සතු කරගන්නේ? නැත්නම් ඔබේ තිබෙන රූමත් බව පෞෂවත් බව කඩවසම් බව වැඩි කරගන්න ඒ විතරක් නෙමෙයි එතුමිය කිව්වා වගේ ඔබේ ව්‍යාපාර ඔබේ රැකී රක්ෂා කටයුතු සාක්ෂාත් කරගන්න මෙවැනි සුරයක් පරඳින්නේ කොහොමද කියලා ඔන්න වැඩිදුර විස්තර එතුමියගෙන් දැනගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ඔන්න අපි බොහෝ දේවල් කතා බහ කළා කිසියම් පදනමක් ඇතුව කතා බහ කළා කියලා අපිට හිතෙනවා. මේ ඉපැරණි පුස්කොළ පොත්වල බොහොමයක් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ඇසුරෙන් දේවල් තියෙනවා කියන කාරණාව තමයි යාගිනී මෑණියෝ කිව්වේ. ඒ ඉපැරණි පරම්පරාව ඉදිරියට අරගෙන යන කටයුත්ත තමයි එතුමිය කරන්නේ. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ දේවල් බෙදා හදාගත්තට. අයිබෝවන් කියලා සමුදෙනවා. හරි, දිරුවන් සන්නේ. හරි, තවත් දවසක හමු වෙලා මේ වගේ දේවල් පිළිබඳව කතා බහ කරමු. අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ සතුට සහ මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ඇසුරෙන් අපි කරන පරිශනාත්මක වැඩසටහනක්. විශ්වාස කිරීම ඔබ සතුයි, විශ්වාසය තහවුරු කරගත්තට පස්සේ ඉදිරි කටයුතු කරන්න කියන කාරණාවත් කාරුණිකව මතක් කරමින් අපි සමුගන්නවා. ඔබට සුබ අනාගතයක්.